පිතිකරුවෙකු දැවීගේ පසු නියමිත කාලය තුර නාවක පිතිකරුවා පන්දුවට පහර දීමට සූදානම් වන සිටීම හේතුවෙන් දැවී ගිය ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු පිතිකරුවා බවට පත්වීමට ශ්‍රී ලංකා තුන්නිරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට අද සිදු වුණා. ඒ මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව අද දහවල් ආරම්භ වූ 38 වෙනි තරගයේදී තරගයේ කාසියවාසී බිනෝ බංග්ලාදේශයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්න අතර ශ්‍රී ලංකාව ඉනිමේ සිවවන කඩුල ලෙස සබීර සමර වික්‍රම දැවී ගියා. අනතුරුව පිටියට පිවිසිය ඇන්ජලෝ මැතිව්ස්. කෙසේ වෙතත් ඔහුට පළමු පන්දුවට මුහුණ දීම සඳහා නියමිත කාලය තුල දී නොහැකි වූයේ ඔහුගේ හිස්සාවරණයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන්. ඒ අනුව ඔහු පළමු පන්දුවට මුහුණ දීමට පෙර සිය හිස්සාවරණය මාරු කිරීමට කටයුතු කළා. නමුත් අතිරේක ක්‍රීඩක චාමික කරුණාරත්න විසින් නව හිස්සාවරණය පිටියට රැගෙන ඒම සමග බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් විසින් මැතිව්ස් දැවීගේ අයකු ලෙස නම් කරන්නයි විනිසුරුවන්ගෙන් ඉල්ලා සිටියා. අනතුරුව විනිසුරුවන් තීරණය කළේ මැතිව්ස් දැවීගේ පිතිකරුවෙකු බවයි. කෙසේ වෙතත් මැතිව්ස් එම තීරණයට දැඩි විරෝධයක් පළ කළ නමුත් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. කඩුල්ලක් දැවී යාමෙන් පසුව පිටියට පිවිසෙන නාවක පිතිකරුවා ටෙස්ට් 6 දින තරගාවලදී මිනිත්තු 2ක් තුලදී පන්දුවට පහර දීමට සූදානමින් සිටිය යුතු වෙනවා. 2022 වසරේ ඔක්තෝබර් 1 වෙනිදාට පෙර ඒ සඳහා මිනිත්තු 3ක කාලයක් ලබා දී තිබුණා. එසේ අසමත් වන පිතිකරුවන් ටයිම් අවුට් ක්‍රමවේදය ඔස්සේ දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කළ හැකි. 2020 තරගවලදී නව පිතිකරුවා පන්දුවට පහර දීමට සූදානමින් සිටිය යුතු වන්නේ තප්පර 90ක් තුලදී. මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග නීතිවල මෙම නීතිය සඳහන් කර ඇත්තේ මිනිත්තු 2ක් තුල ඊළඟ පිතිකරුවා පිටියට පැමිණිය යුතු බවයි. ඉතින් මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.